අයිබෝවන් සුබෝදෑසනක් සුබ දවසක් ජයග්‍රහී දවසක් හැමෝටම ප්‍රාර්ථනා කරනවා. අද බදාදා දවස ඔයගොල්ලෝ දන්නවා ජීවිතේ ඩිඩ දෙන්න අපි හැපි ෆැමිලි අරගෙන අද දවසේ ඉන්නේ කියලා. අදත් අපි පවුලක් අරගෙන ආවේ. හැබැයි මේ වෙන දෙනවා වගේ මේ අම්මා තාත්තා දුව පුතා මෙහෙම නෙමෙයි. මේක හැබැයි මේ ඊට වඩා ගොඩක් සමීප පවුලක්. මේ පවුලේ තියෙන සමීපත්වය ඒ පවුල අතර විතරක් නෙමෙයි. ඒ පවුලෙන් පරිබාහිරව මේ ලංකාවේ ඉන්න හැමෝටම දැනෙන තරම් ඒ ආදරේ ලබා දෙන්නට පුළුවන් වුණ පවුලක්. ලංකාවේ විතරකුත් නෙමෙයි ලංකාවේ පිටත මේ මුළු ලෝකයේ බොහෝ දෙනාට විශේෂයෙන්ම පිටරට වෙසෙන ලාංකිකයන් පවා ඒ පවුලේ ආදරය දැනෙනවා. ඒ පවුලට අපිට මෙහෙම නමක් කියන්න පුළුවන්. Gypsies පවුල. අයිබෝවන් සුබ උදෑසනක් හැම කෙනෙකුටම. නම් ගොඩක් තියෙනනේ හඳුන්වන්න. ඊට කලින් හඳුන්වන්න පුළුවන් එක නමක් තියෙනවා මේ පවුලත් එක්ක මේ කොඳුනාරටිය වගේ සම්බන්ධ වුණු. ඒ තමයි සුනිල් පෙරේරා මහත්මයා. කෙනෙක් අපි අතරෙන් වියවුනාට පස්සේ ඒ නම ආයාය අපේ මනසේ රැව් දෙන්න, ඒ නම ආයාය කෙනෙකුට ආස හිතෙන්න, ඒ නම ආයාය කෙනෙකුට ආදරේ හිතෙන්න ඒ නමට හැකියාවක් තියෙනවා කියලා කියන්නේ ඒ නම කොච්චර මේ මිනිසුන්ගේ හදවත්වල ජීවත් වෙනවද කියන කාරණේ ඊට වඩා තේරුම් ගන්න අපිට තව අවශ්‍ය දෙයක් නැහැ. මේ සුනිල් පෙරේරා කියන නම ඒ වගේ එකයි අපි කියන්නේ මේ ලෙජන්ඩ් එකක් කියලා, මේ රටේ සන්නාමයක් කියලා. ඉතින් ඒ නිසාම මේ ජිප්සීස් නමත් එක්ක හරියට ඇඳෙනවා. අද එතුමා ජීවතුන් අතර හිටියනම් 70 වෙනි උපන්දිනයේ සමරන දවස. හැබැයි එතුමා අපි අතර නැතත් කොහේ හරි තැනකින්ලා බලාගෙන ඉන්නවනම් එතුමාට පේන්න අපි ගයන්න ඕනේ, එතුමාගේ ගුණ වයන්න ඕනේ. ඒ නිසා අද දවසේදී අපි මේ පවුල එකතු කරගත්තේ. ඒ ආදරය මේ මුළු රටත් එක්කම අපි සමරන්නට ඕනේ නිසා. ඒ නිසා ඇසට සමාහට කඳුළු ආවත් දුක් වෙන්නේ නැතුව අපි hina වෙලා කතා කරමු. මොකද එතුමා හිටපු විදිය නේද? හරි. මම මේ මෙතන ඉඳලාම නම් ටික කියාගෙන යන්නම්. මේ සම්පූර්ණ නම කියන මම මේ අවසාන වතාවේ අද ප්‍රෝග්‍රෑම් එකේ මට අර අයියා අක්කා එහෙම කතා කරන අක්කා කිව්වට කමක් නැද්ද? හරිද? එහෙම කතා කරන යනකොට නිකන් අර අපිට සුපුරුදු සම්පතාවයේ තියෙනවනේ නේද? ඉතින් ඒක නිසා මොනික් පල්ලේගම ඉන්නවා. හලෝ එහෙම නම කියන්නේ කියලා කිව්වා නේද? ඒක නිසා ඒකම කියන්න ඕනේ. නලින් සමත් ඉන්නවා. ලාල් විටිවන, රංග පෙරේරා, දුෂාන් ජයතිලක අද දැන් ලීඩ බර කරට ඇදගෙන යන්නේ පියලය පියල් පෙරේරා සහ කමල් පෙරේරා. මෙන්න කට්ටිය කතා කරගෙන යන්න තියෙන්නේ. අපි මේ ගිටාර් තියාගෙන ඉන්නවා. අපේ ආයු සංගීත කණ්ඩායම ඉන්නවා. ඒක නිසා සින්දු අහන්නත් ඕනේ. ඊට කලින් මේ පියලයි මේ අපි සුනිලයා ගැන මතක් කරලා මේක පටන් ගන්නට ඕනේ. අපි මේ වැඩසටහන එනකොට බොහෝ ගායක ගායිකාවන් මේ අපේ ජීවිතේට සමග අපි හමු වෙද්දී අපි මේ සුනිලා ගැන කතා කරලා තියෙනවා. අපි සුනිලා කියලා කියමු. අපි හැමදාම කතා කරන්නේ ආදරෙන් එහෙමනේ. ඒ මතකය අපි පොඩ්ඩක් අවදි කරගමු. මොකද සහෝදරයා පුංචි කාලේ ඉඳලා දන්නවා. කොයි වගේ කෙනෙක්ද එතුමා? ලොකු විස්තරයක් මම මේ අහන්නේ. ලොකු විස්තර කොයි වගේ කෙනෙක්ද? ඒක උත්තර දෙන්න හරිම අමාරුයි. කොයි වගේ කෙනෙක්ද කිව්වොත් ඉතින් ඇවිල්ලා සුනිලා ඉල්ල ඉතින් ඇත්තටම අසාධාරණ දකින්න දැනදී ආ ගොඩක් සටන් කරපු කෙනෙක්. හුඟක් වෙලාට මේ සංගීතයේ වශයෙන් වුණත් එයාලා හුඟක් වෙලාට මම දන්න පොඩි කාලේ ඉඳන්ම පර්ෆෙක්ෂනිස්ට් කෙනෙක් කියලා කිව්වොත් හරි. මොකද එයා සින්දුවක් කරන්න ගියත් ඒක හිතපම් බේස් ගිටාරිස්ලා 5 දෙනෙක් විතර ගෑනලා ගහනවා. හිතපම් අන්තිමට ඉවර කරන් පස්සේ හිතනවා නෑ නෑ තාම හරිනක ඇයිමත් ඒක මික්ස් කරනවා. ඒ වගේ එයා පර්ෆෙක්ෂනිස්ට් කෙනෙක්. එතකොට අනිත් පැත්තෙන් බැලුම වැඩ ගොඩක් හරි පිළිවෙල. එයාගේ ඔෆිස් එකේ වැඩ වුණා තරම ඔක්කොම ගත්තොත් ෆයිලින් අපිට නම් තම දෑම කියලා දෙනවා. බනිනවා මෙහෙම කරනවා මෙහෙම මොනවද මේ කරන්න කියලා. මගේ බොරු ගන්න මගේ පර්සනල් ෆයිලින් වුණත් එයාට සුන්ල තමයි ගොඩක් කරේ. ඉතින් ඒ ඇරෙන්න සුන්ල ගොඩක් ඒවල උදව් කරලා තියෙනවා. ඉතින් සුන්ල මේ ශාස්ත්‍රයේ ගොඩක් ඒවල කතා කරොත් දැනගන්න ලැබෙයි. ගොඩක් ඒවලන් මේව කරලා තියෙනවා. ඉතින් සහෝදරෙක් වශයෙන් මට ඉතින් අවුරුදු 45ක් සුනිලත් එක්ක එකට ඉන්න ලැබීම ගැන මම හිතන ලොකු වාසනාවක්. ඉතින් මම දන්නවා සුනිලා කියන්නේ මට සහෝදරෙක්ටත් වඩා වැඩි කෙනෙක් කියලා හිතුවා. මට හිතනවා ඒක මේවා කරන්න හරි අමාරුයි. පොඩි මේ තේරුම් ගන්න හරි අමාරුයි. ඒ කියන්නේ පුද්ගලෙක් වශයෙන් කියලා ගත්තොත් මට හිතෙනවා සාමාන්‍යයෙන් සුනිලා ඒකම හැමදෙස්සෙම මගේ සන්තෝෂය ගැන සුනිලා ගොඩක් වෙලාවට බැලුවා. මගේ සන්තෝෂය ගැන මට ඒක හොඳටම දන්නවා. ඒ කියන්නේ මේ මං අහලා නැහැ ගොඩක් වෙලාවට කෙනෙක් තව කෙනෙක් වෙනුවෙන් අඬනවා කියන එක මම අහලා නැහැ ගොඩක් වෙලාවට. මේ සහෝදරෙක් මම නම් අඬලා නැහැ. මුරු ගන්න ඕනේ මම තව කෙනෙක් එක්ක එහෙම අඬලා. ඒවත් මන් දාලා සොනලේ මං වෙනුවෙන් ඇඬුවා ගොඩක් පාරක්. මම ඒක ඔන්ලයින් වයිෆුත් කිය ගංගත් කිය ඉතින් එයා මේ සුනිල් මං වෙනුවෙන් අල්ලලා දෙනවා එක කවානුවක සුනිල් ගොඩක් මේ එකෙන් 50 සල්ලෙන් හිටිය ජම්බක බානවා තිබ්බ හැම මිනිහෙක්ගේම ජීවිතේ තියෙනවා අඳුරු කාලයක් තියෙනවා අඳුරු කාලේ මගේ අඳුරු කාලේ සුනිල් ගොඩක් කරවල හිටියා මම හරි මාර්ගයට වැටෙයි කියන දේ සංගකයේ දසල හැමදාම මගේ ඇඬවලු. ඉතින් ඒක මං හිතන්නේ මේ සුනිල් එක මගේ දුවගේ වෙඩින් එක වෙලෙනොත් සුනිල් මං ගැන එක මගේ සතුට ලොකම දිස්ස බැලුවා දුව වෙලේ දුවත් එක්ක dance කරද්දී සුනිල් දුවට කියලා තියෙනෙත් "You have made my brother very happy, thank you very much" කියලා කිව්වලු දුවට. ඉතින් ඒකෙන් එයා හැමදෙස්සෙන් බැලුවා මං ගන්නමුණත් හැමදෙස්සෙන් බැලුවේ මගේ සතුට ගැන තමයි ගොඩක් මං සතුටෙන් ඉන්නවා කියන එයා හුඟක් අනිත් ඒගොල්ලෝ සතුට ගැන ගොඩක් බැලුවා. ඒක මේ එතම අඬනවා කියන කාරණේ සමහරට මේ ලෝකයා දන්නේ නැහැ. ඒකට අර සමහරට අර රැඩිකල් අදහස් කියන නේද සමාජයේ යම්කිසි අසාධාරණයක් දැක්කොත් එම් කෙලිම කතා කරන බෑන්ඩ් එක බෑන්ඩ් වේද කියලා හිතන්නේ නැතිව නේද සමහර දේවල් කරන කෙනෙක් හැටියට මේ එච්චර සංවේදී මිනිස්සෙක් මම හිතන්නේ කලාකරුවන්ගේ හදවත් වල ඉන්නවා එහෙම කෙනෙක්. මේ දුෂාන් අපි පොඩ්ඩක් වාගේ තියෙන මතකේ ගැන කතා කරමු. ඇත්තට අර ඕන තැනක මේ සමහර අය කියන නාමය ගන්න ටිකක් චණ්ඩිකන්දාලන. හැබැයි අර මනුස්සකම් වලින් සහ සංගීත ශාස්ත්‍රයට කරපු සේවයත් එක්ක නිකම් අය කියන නාමය ලැබුණ කෙනා තමයි සුනිල් අය කියන්නේ. ඒ කියන්නේ පොඩි එක්කෙනාගේ ඉඳන් ලොකු කෙනා දක්වා හැමෝම අය කිව්වේ. ඉතින් ඒක එතුමා ලබාගත්තේ මිනිස්සුන්ට හොඳම කරලා. හැමතිස්සම අපි දකිනවා ඒ කියන්නේ අපි බෑන්ඩ් එකේ ඉද්දි වුණත් අපි යාට සේවය සපයන්නේ මාසෙට දවස් 10ක් 12ක් වෙනවා. හැබැයි එතුමා අපි වෙනුවෙන් අවුරුදු ගාණක් සේවය සැපෙවුවා බෑන්ඩ් එකේ මේ බෑන්ඩ් එකේ කට්ටියටම. බෑන්ඩ් එකේට සලකන දේවල් සහ අවට ඉන්න යා හිතවත් ඒ කියන්නේ යා හැමතිස්සම කියන්නේ ලෝකේ නිකන් ඈත බලන්න එපා ළඟ ඉන්න හිතවතව බලන්න කියලා කියන්නේ. ඒ කියන්නේ ළඟම ඉන්න කෙනාට සලකන්න කියලා කියන්නේ. ඒ වගේ ළඟම ඉන්න කලාකරුවට. ඉතින් හැමතිස්සම ගීත රචකයන් සහ ඒකට නිර්මාණවලට සම්බන්ධ වෙච්ච අය ඒ හැමෝටම ගොඩක් වෙලාවට එයා සැලකුවා. ඉතින් ඒ නිසා ඔය සෑම දෙයක්මත් එක්ක තමයි එයාට හොඳ නාමයක් ලැබුණේ. ඉතින් ඒකයි අපිට අදටත් එතුමා අමතක කරන්න බැරි. හදවත්වල ජීවත් වෙනවා කියන එක ලේසි කාරණයක් නෙමෙයි. හදවත්වල ජීවත් වෙමින් ආදරය ගෞරවය දෙකම එකට දිනා ගන්නවා කියන එක කොහොමදල් ලේසි කාරණයක් නෙමෙයි. සුනිල් පෙරේරා කියන්නේ අන්න ඒ වගේ චරිතයක්. දැන් කමලයා දීර්ඝ කාලයක් ඉන්නවා ජිප්සීස් එක්ක. දැන් බෑන්ඩ් එකේ කටයුතු දැන් කියලා අය දැන් බාරගෙන හිටියට සුනිල් අයනේ සම්පූර්ණයෙන් මේ දවස්වල වැඩ කටයුතු කරේ. කොහොමද ඒ කලමනාකාරීත්වය ඒ දේවල් කොහොමද කරන්නේ? සුනිල් අය බෑන්ඩ් එකේ අපි මෙම්බර්ස්ලාට සැලකුවේ නිකන් බෑන්ඩ් මෙම්බර් කෙනෙක් වගේ නෙමෙයි. එයාගේ සහෝදරෙක් වගේ. සමහර අපිට තාත්තා කෙනෙක් වගේ. අපිට හැම දෙයක්ම අපේ හැම දෙයක්ම බලලා අපි හැමතිස්සම හරි විදිහට මේක කරා. ඉතින් ඒක මම හිතන්නේ අනිත් බෑන්ඩ්ස් වල එහෙම දැන් වෙන බෑන්ඩ්ස් වල තියෙන මෙම්බර් කෙනෙක් රයිට් ඔයාලා අපිට එහෙම තිබුණේ නැහැ. අපේ ෆැමිලි මේකක් තිබුණේ. ඉතින් ඒක මහිතන්නේ ඒක හරි වාසනාවක් අපිට ඒ වගේ මේ කෙනෙක් එක්ක වැඩ කරන්න ලැබීම ගැන. දැන් මම ඇත්තටම දැන් මම ස්තුතිවන්ත මම ඒ වගේ අපිට මේකක් ලැබෙන ගැන මේක. අපි ඔක්කොම ඉතින් සහෝදර වගේ හිටින්න මොකද හැම දෙයක්ම කොම් බැලුවා. හැම දෙයක්ම. ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඒකට අපිට පැය එකමාරක් විතර කාලයකුත් තියෙනවා. ඉතින් ජිප්සීස් ඇවිල්ලා ඉන්න වෙලාවේ අපි ගීතයක් ගායනා කරන්නේ නැත්තම් ඒක ලොකු වරදක් නේද? අපි ඒක නිසා ගීතයකින් පස්සේ අපි යමු මේ පළවෙනිට තෝරාගත්තු ගීතය. අපි ඒක ගැන චුට්ටක් කියලෙමු. ඔබතුමේ මුල්දී තමයි පළවෙනි වශයෙන් කරන්න බලපෑම් දුෂාන්සෙන් කරන්නේ. මම හිතන්නේ මේ මගේ පර්සනල් මම හිතන විදිහට ජිප්සීස්ලාගේ ජනප්‍රියම සින්දුව. අපි අවුරුදු 53ක් සංගීතය කරලා තියෙනවා. මම හිත මොකද ජනප්‍රියම සින්දුව කියලා මම කියන්නේ මේ සින්දුව හැම වෙඩින් එකකම හැම තැනම මිනිස්සු ඉල්ලන සින්දුවක්. හැබැයි ජිප්සීස් ස්ටයිල් එක නෙමෙයි. ජිප්සීස් ස්ටයිල් එක නෙමෙයි. නෙමෙයි නෙමෙයි. ජිප්සීස් ස්ටයිල් එක නෙමෙයි. හැබැයි ඔක 1975 වගේ තමයි ඔක. එතකොට කොහෙත්ම ජනප්‍රිය වුණේ නැහැ. මම හිතන 80 ගානක් වේදීයක් ජනප්‍රිය. මේ අන්තිම අවුරුදු 20 වගේ තමයි වකවානුවේ තමයි එකපාරට මේ ගීත උඩට ආවා. එන විවාහ මංගල සුනිල් අයත් අඩුම අකමැත්තෙන් වැඩිම ජනප්‍රසාදයෙන් ගායනා කරපු ගීත. ඒ කියන්නේ මේ සුනිල් මේ වගේ ස්ටයිල් කැමති නැහැ. ඒ කියන්නේ අන්තිමට ඉල්ලුවොත් තමයි මේක කියන්නේ. සුනිල් අයත් ඇත්තටම කියන්නේ සුනිල් අය ඉස්සර කවුරුත් ඉල්ලලා සුනිල් යම් කාලේ තමයි සුනිල් ආස වෙලා තිබේ පින්දු ඉල්ලයි කියලා. හැබැයි ඒ කාලේ කවුරුද දැන් මේ අන්තිමට මේ අවුරුදු 20ක් විතර කාලේ විතර දැන් හැම වෙඩින් එකම ඉල්ලනවා හැම තැනම ඉල්ලනවා. මම හිතන්නේ ජිප්සි සින්දුවක් වශයෙන් රීමේක්ස් උත් වැඩිම තියෙන්නේ ඔය සින්දුවට තමයි. ඉතින් මම හුඟක් කරලා හිතන අපේ අවුරුදු 50 ගානේ දැන් බෑන්ඩ් එක මම හිතන්නේ ජනප්‍රියම ගීතය ඕක තමයි මේ ඔබ දුටුවේ මුල්දී තමයි මම හිතන්නේ ජනප්‍රියම ගීතය. ඒ නිසා මේ ගීතය එතුමාට උපහාරයක් වේවා කියලා. Netnyukma desayoma mage miulasiye kumak kiyannatad sarasune uswata liyanage Ivan Sylvester Sunil Perera. Ini sampurna nama Sunil Perera kela pidanwa Sunil ayah kipama pehadusra. Jadi ini sami, api utama pilih bandwa kata bahas karena hedas masih panas deki September masih dah hatar benida. Ini loke me upatilabui. Sahodara sahodariu, kau mati ke dahayak nih, Pauli. Dahayak. Dahayak ini, I think me tata kerapu wira kang pedat tekatamaya ada me Gypsies me widirati ini. Etihase hari rasawat sah me mangitanya pilangki. සංගීතය ආදරය කරන මිනිස්සු හැටියට දැනගන්න ඕන ඉතිහාසයක්. ඒ නිසා අපි මේ දැන් අනිත් එක කතා කරන්න කලින් 1969 Gypsies හැදුණු හැටි පෙළේ පොරේ කෙටියෙන් හරි කතා කරගෙන ගියේ නැත්නම් මේ කතා බහට අඩුවක් වෙනවා. ඔව් හැදුණු හැටි කියන්නේ තාත්තා ඇත්තට තාත්තා සංගීතයට කැමති. නමුත් තාත්තගේ අදහස තිබේ ඔක්කොම ළමයින්ව හොඳට এডুকেට් කරලා සුනිල්ලා ડોක්ටර් කෙනෙක් කරලා ඒ වගේ තමයි කරන්න අදහස තිබ්බේ. Namun Sunila kemarin sekolah tripnya gila kau tuh gitar gahan udah kalau ya gitar gahan patang aragan itu tatat kayak macam itu ya kita mulai di itu bahaya hemat serius karena nih balapur itu di itu pasti megolan tuh musik pisau gak itu mama podi mama nih musik pisau gak huwa ayat nespretin naromnya udah nggak drum setnya kada kata ya gitu itu ini misalnya gedera woko patang aragan itu megolan dia serius dia jika tatat itu bergerak nih kami tuh nih mulai di Oganan itu orang kamu juga, orang musik kalau hariannya musik karen regionnya, kanda ini itu petis segala dina ucarai. Etter ekai sampun mengkak kalau tiba sanggita karen kau ucar ganang gatnya, utar kami tata ini kau belau ganang ganang kau ulakat kira. Itu pasti kami ada degan itu megolan itu nanti mulai ekam orang bilah hitia. Itu tata itu right hilang karena mereka hari itu keru, bagir karen deh, karena kau dari me band ke langkah lambo bandel ada nautin lona, kira tata studio kagak huwa. Itu sih George Ferdinand itu kan symphony orchestra ke conductor jasa lah, ya oke na, udah nama itu apa na, udah itu aja lah orang itu jasa lah, potas sangkal beratain oke tamai, jangan studio kasar practice kalian, tea break ya itu na, normal job break ya, lunch break ya itu na, bahar itu na ada, ini mah ada job break karena oke tamai itu saatnya mereka orang train kiri, masa nanti baru padiya kudu na mereka, padiya kudu na mereka practice kalian, itu bookings na, hambu kalian na, ini padiya kudu lah. Jadi encouragement itu ya kan, hemat kami itu patang ganti itu se apa Pauli wedding salam yang oltega huwa, ramai party oltega huwa, samhara show setiba, tatam minusung badam melaput di kasala, senaga dala, ramai kerja yogi kalau godak kara. Agar marketing party, ya kerol itu makala boleh kan, nanti mau apa itu peta barang nuni mana, amma dek makala, natal itu malam itu kan istilah apa Gypsies foto kita jalan halut gak huwa, ya kape fans lo, deng makanya istilah, deng misalnya makanya istilah godak. Lihat no, itu fans lah. Ini kota mana kard deh, tuh dah gara ya, mana kartier mana, yoga marketing pet, tapi deh pet barang nak katunne, tata, hemat dek makara, itu yoga mana serai itu, serai ke itu tinggal tokukan, lagi buat tokukan lah, na jadi deh, apa kartier, kene tokat tokukan lah, abai gara itu na, darapolun itu bandar ke kepala magas, dek mana aja ada gahwa, ada bukan beberapa lokomah, bukan fisikal hanggal, darapolun gata, darapolun gahwa. Polo pahak neta. Polo pahak kalau isi na itu, yogi itu lama serai itu. Mama polit, mama itu guru kaya neta, itu kalau guru kaya itu. Mama gahan di sana, na mama itu data pial ke bawah gahan di sana mama ada no, gahan hampir neta. Gahan di sana mama ada lihat itu kan itu makin data itu amar itu malam hari plasnya mungkin nama kian lebih, nama kita mau ada. Tapi enten peram hatinya ni, tapi me itu makanya mata keran dulu, moga tu me mula dia neta na, mana ni me. Pasti kali ke Sunil Perera mahatmya me itu atta ke management ke, hari ini anu pulang guna me Gypsies band katte kene, itu me ayelah malila hukum me katu kerjanya me band ke gila pasti golo aying melayadi. Oh, atta ke itu dream tiba tay band udah, band ke itu atta ram pasti atta anjuran Sunil ke jangan gitu mage mata me kata me tiba asa, atta ලොකුම සතුටක් දැනුන එක කාලයක් අර සහෝදරයෝ පස් දෙනා එකට සෙල්ලම් කරද්දි තාත්තට ඒක හැමතැනම යන තැන යාට ලොකු මේ ආඩම්බරයක් තිබ්බා. මගේ පුත්තු පස් දෙනාගෙන් හැම එකකටම කියනවා. ඉතින් සුනිලට හරි එම්බැරසින් සමහර වෙලාවට सुनले क्या मत इतने ताता कौन लगे ना माय 5 साल साल करने ताता सुनो ताता क्या कि ओके याने देवा आराम से सुनले एक हवे लोगों आरंभ रहती बताता थे इधर से ले इतने एक आवे ताते इधर सुनले को जाएंगे इतने मितनी पास से करके ना क्या सुनले बार दिन सुनले बोल के ना सुनले इतने घर होटल में करके ना गया इतने बैंड में मैनेज करके ना आराम करना उपकोम करके ना हेरिसा तमाम कथा करने में देंगा එනකොට මොනික් අවුරුදු 9ක් දැන් බෑන්ඩ් එකේ නේ. එකම මේ කාන්තා පාර්ශවයේ මේ බෑන්ඩ් එක නියෝජනය කරන. සුනිලා ගැන කොහොමද දැනෙන්නේ? නිසා කොහොමද බෑන්ඩ් එකට ජොයින් වුනේ? 2013 වල ඇතරම 80 ඉස්සෙල්ලා බෑන්ඩ් එකක ඉන්නකොට සුනිල් පෙරේරා මාව දැක්කා සින් කරනවා. කතා කරා එහෙම. ඒ වුණාට 2013 වල තමයි අර ගොඩක් අහම්බෙන් හම්බුනේ එයාව. ඒ දවසේ අපි ලන්ච් වලට ගියා ඩවුන් සවුත්. එයාත් එතන හිටියා ෆැමිලි එකත් එක්ක. පස්සේ එයාට මතක් කිව්වා ඔයා සින් කරනවා නේද? තාම සින් කරනවද? එන්න ඇවිල්ලා සින් කරන්න කියලා. ඉතින් එහෙම තමයි ඒකෙන් තමයි පටන් ගත්තේ Gypsies journey එක. දැන් කොහොමද දැනුනේ මේ සුනිල් පෙරේරා මහත්මයා දැන් එතුමා මේ ලංකාවේ අයිකන් එකක්නේ. දැන් ඒ වගේ කෙනෙක් බෑන්ඩ් එකට කතා කරලා බෑන්ඩ් එක තුල දැන් ඔය එකම කාන්තා පාර්ශවයේ දැන් මේක කොහොමද දැනුනේ මේ මේගොල්ලොත් එක මට මේ ජර්නි එක යන්න පුළුවන් වෙයි කියන එක ඒ කන්ෆිඩන්ස් ඇති වුණේ කොහොමද? එයා ඒ කන්ෆිඩන්ස් එක දුන්නා. ගොඩක් සපෝට් කරා. ඒ කියන්නේ තමා ඒ කියන්නේ ස්ට්‍රෙස් වෙන්න දෙන්නේ නැහැ. හරිම හෙල්ප්ෆුල් ලිරික්ස් හිටන් ප්‍රින්ට් කරලා දෙනවා අපේ ෆයිල්ස් හදලා ඒවා අපි ළමයි වගේ අපිව ට්‍රීට් කරා. අනිත් එක සුනිල් පෙරේරාගේ මම දැකපු ලොකුම දෙයක් තමයි එයාට අවශ්‍ය වුණා හැම ලයිෆ් එකකම ඉම්පැක්ට් එකක් තියන්න. එක්කෝ සින්දු හරහා නැත්නම් එයා කරන චැරිටි නැත්නම් එයාගේ කන්වර්සේෂන් එකකින් වුණත් කවුරුත් එයාව හම්බෙලා අඬන්නේ නැහැ. ටිකක් තරහයි ආයේ කන්වර්සේෂන් එක හැටියට. ඒ වුණාට එයාට ඒක ගොඩක් ඉම්පෝටන්ට්. ඕනේ හම්බෙන එක්කෙනෙක්ගේ අර ලයිෆ් එක තව ටිකක් නේද දුෂාන්? ලයිෆ් එක තව ටිකක් ඒකේ ඉම්පැක්ට් එකක් කරන්න. ඉතින් ඒක අපි ඔක්කොටම එක්සැම්පල් එකක්. දැන් මේ නලින් බෑන්ඩ් එකට ජොයින් වෙන්නේ සුනිල් පෙරේරා පහත් නැති වුණාට පස්සේ. සමහරට වටේ අඩුව දැනෙනවත් ඇති. මම හිතනවා එහෙම මට කොහොමද එතුමා මොන ගහලා ඒ දේවල් කියලා. හැබැයි දැන් ඔය නමත් එක්ක ආපු කරපු වැඩත් එක්ක තියෙන අර දෝංකාරය ඕකට කොහොමද දැනෙන්නට ඇතිනේ නේද? දැන් ඒ හරහා හුරුවක් ගත්ත මේ පියල්ලා ඒ වගේ කට්ටිය මේ බෑන්ඩ් එකේ අනිත් අයගේ සපෝට් එක ඒකත් තියෙන්නට ඇති. දැන් ඒ නිසා දැන් ඔයාලට කතා කරන්න තියෙන වෙනම මාර්ගයක් ඔස්සේනේ නේද? එකට වැඩ කරේ නැති වුණාට ඒ අර දෝංකාරය තියෙන බෑන්ඩ් එක. ඔව්. හැබැයි මම පළවෙනිට පටන් ගන්නවා කියන්න ඕනේ ඒක මම මේ ලයිය කියලා අපි කියන්නේ. ඉතින් කොහොමවත් මේ එයා මගේ දෙවනි තාත්තා කියලා කිව්වත් ඉතින් ඒක වැරද්දක් නෑ. ඇයි මම එහෙම කියන්න හේතුව අපේ මගේ තාත්තා අර ෆෝචන්ස් බෑන්ඩ් එකේ ඩම්ස් ගහපු එකෙන් හරි සංගීතඥයෙක්. ඒ ක්වොලිටිස් පයි මෙයාට දෙන්නේ. අපි තාත්තා නැත්තේ ඒ පොපියුලැරිටි එකයි ඒ සුනිල් අයගේ බොඩි දේවල් මිසක් අපේ තාත්තා ඒ වගේම ගති ලක්ෂණ එකම පුද්ගලයා. ඉතින් හැම වෙලේම මම මේ මොන හරි වැඩකට ගියත් හදිස්සියේ එයාව දැක්කත් මං කොහමහරි හෙලෝ බායි කියලා යනවාමයි. ඉතින් ඒකයි ඒක හරිම විශේෂ පුද්ගලෙක් මට ජීවිතේ හම්බෙච්ච සුවිශේෂ පුද්ගලෙක් අතරම සුනිලා කියන්නේ. ඉතින් මාත් දැන් ජොයින් කරලා දැන් මාස 6ක් නැත්තම් 7ක් වෙනවා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ බෑන්ඩ් එකේ ඇයත් ඉතින් අර මට මේ බෑන්ඩ් එකේ අර ප්ලේ කරනවා වඩා නිකන් අර හුඟක් අර හරිම විනෝදාත්මකයි මේ බෑන්ඩ් එක. දැන් සාමාන්‍ය කියනවානේ බෑන්ඩ් එකෙන් green light එකක් දෙනවා කියලා. මේ බෑන්ඩ් එක මට green light එක විතරක් නෙමෙයි red එකයි yellow එකත් දීලා තියෙනවා මට. ඒ කියන්නේ යවන්න බලන්නේ. ඔව් ඒක දැන් ඒක මේක ළඟින් පස්සේ ආන්න වෙනවා. ඒක ගැන මම දන්නේ. ඔය light තුනම පත්තු කරලා. ඔය light තුනම පත්තු කරලා දීලා තියෙන මට මේ අවස්ථාවේදී ඉතින් මේ ඒ දුෂාන් මොනවද කියන්නේ කියලා. මේ මොනෙක් කමල් අය අපි අල්ලද අපි බෑන්ඩ් එකේ හිටියට ලාල්ලා හිටියට අපි උනන්දුවෙන් තමයි වැඩ ගන්න. හැබැයි Gypsies බෑන්ඩ් එක ගැන හොඳ මද්දනයක් කරලා දෙන්නේ නලින් තමයි. ඒ කියන්නේ දන්නේ නැති සින්දුවක් නෑ. පියල්ලට මතක නැතිවත් නලින්ට මතකයි. සහ සුනිල්ලා ගැන චරිතය ගැන ඒ දේවල් ඇත්තට නලින් ඉන්න තිබේ සුනිල්ලා ඉන්න කාලේ. නේද? ඒකට හුඟක් ස්තුති කරන්න වෙනවා. මම ඒ කාලේ ඇත්තම කියන්න තරන්නම් හිටියේ. ඒක මගේ තාත්තයි අයියයි හින්දා. හැම වෙලේම මොකක් හරි අය පටන් ගත්තේ සොමියද? මොකද්ද පළවෙනි කැසට් එක? පටන් ගත්තේ ඒක Karena ngolin patangkatnya lini langga sangga merah merah. Kaset ki nama? Kaset kakil Islam kaset kakil. Nekin dala deng udah pandra api gezer deng meme sih ngetiro. Tapi mama jigidir sindu ahan netik kini. Halaman bentan tapi mangkar plug galu nekra off kerne. Udah pandra nekit tegamang sekolah anda api taat dala. Subuh udah senak wewan oke hati engring. Sekolah rabu kamang api akka. Kelima daan ada Western sih itu, ada George Michael ke pada Michael Jackson ke aneh itu. Handai itu apa aja? Ini mereka halan ada. Gypsies is playing man, listen to this. Oh orang hati kau terak mereka. Ini kahana an, ini para ini sendiri kahana. Right, ini dah ganti selama. Ada Jim Lee lagi. I love you because you understand. Ayo, ding mata itu ngahan ada aneh. Hari ni, hamad yak mana ngahal ada ini ding. Oke, katan deh, magi katan deh. Lala ya. Oyaga itu tadi istilahnya kian, me band kagaknya Sunil Perera mahatmya kagaknya. Ama dente band itu joinin lah, orang itu pahala kita ni. Mata bicara kali kita hampun, mandum band ni. Iwa game, apu balagat, apu tata kini kau. Apu sirwan lah, hendak balagat, iwa game kini kau. Hampun, bicara macam. Hari sanggup di bawah kata aku baru. Yak kian di na, kerang hari musuh isi yak keagal le tib, tawa api play keran tib, api tamat di bawah sanggi dengan dah. Biar ladder mati kedan nae. Gypsies play kera, desa kahanon api. Ekal mati gitar ekpat nae. Ini ngar sound, ayane gain non gitar sih. Kenapa kawan di bawah di gitar ke ring sok kawan dam malgar kalah, mugut malgaran dia nae. Ikan kehuamat kau mati unterat, saat tapset tar di bawah lihat tapset. Yang kerana dia naik, macam ini, eka kau mana dah kalah, Sunil lah, kau hendak bilang, bukan tu rasmi. Orang padang kan, dia dah sampai ayah play kerana dia. Ayah ini kita ke, okey macam, iyo, macam kita ke dia kau main music. Hal, kita kita naik ke lima, tiga pedal dia lagi buat, make up chorus, make up flange, main make up distortion. Cerai tiinnya, itu yang mau nak kerjakan. Kita kita hari mohon lang, tamat, eka nang kau mana tamat kerana berarti dia, eva kibut gelak mata den. Deng me, deng mama me katakan, nol orangnya itu katir kali me, biarlah itu kima deng. Sunil Perera kan neva kiki nek nih, tamun itu tiada orang dia kahari diri. Kalau pergi na, itu teraknya me orang field kiki na orang me kene gilaan sound gilaan nikang hari ageng mau akhir kelasnya kahan ini itu, sunle orang jangan ala sound kiki me kira, payah tunak kita dina lecture aku tu sound gilaan, ayatnya ada wire na me kaya jangan me wire kita sunle samar kuno wire, hada min me, kalau partin tiada me wire. Orange part ini orang mewah, ini sound maintain kerana dia, ikan yang ada kisah dia kangen na, hamat dia apa kira dia na, recording studio kisah recording kan, kalau dia hana, soalnya hamat dia apa recording kerana kita, dan mungkin mewah kan, mungkin mewah tanpa frequencies, kapan kisah mana dia, jam kena kita adun ke ekpen lepulah, kisah mana dia, ugan net punya hamat dia apa kira dia na, gitar kerana tisera, oh naik kena kita sudah gitar kerana, mereka makan kan. Aran pedal orang ekor ekor dina hamat isema. Ini agi laku mereka kau dapat, agi mereka tibunnya mereka kira dunai kira, ya atau awasi aku, ini mereka kena. Ya hamat isema beli mama dana deh, kami ekor nama kira dina. Band to band sound kapan kira nak kata dina. Anungge setup kira la pilih orang na wire la nama gahala hadalah dina, power board hadalah dina. Ya hari pilih belai ni. Ya agi teran anungge setup kira la pilih orang la dina. Ya anit pun surat kira la pilih orang la orang vidya anit orang tiada. Ya agi dia suruh lagi sound system tunak tiba. Nanti itu sound dekat wire okkom kola, ani sound dekat wire okkom orange, ani sound dekat wire yang kian itu kalau mungkin miten ekor orange wire kari halu mandan, jangan ada yang taxi kian band dekat orang katia tawa orang basana, soalnya itu orang memang tidak akan hilang, me wire okkom, microas okkom me part, atau okkom me part, itu okkom malam train kerla, tapi jangan ni dana, itu pun mama jaga, samhari kolang ini poli dia kahagan ni, mana payah hatra kerja kata kerja ni nama yatek. Mungkin saya ini hendak lecture kerja nama saya nak, mungkin dana dah hamat dia aku, ini bagi field ke hari adui, ini hamat dana dia aku pun kira dia nak katte kuda kali, saya hamat dia aku bagi kira dia. Kan sekolah luar dana mati ini kuda dana luar benda, Vishwavidya luar teh mai, ini bagi tuan mangitan ini, Vishwavidya luar. Yang kita awasati pun Vishwavidya luar Uganda naya, ya office ke penanda lama ini kangin dah. Ehan me, apa dah sekarang kira dia, file ke mana nu teh mai. අර ෆයිල් එක කිව්වම කියනලු උඩ දෙවෙනි තට්ටුවේ තුන්වෙනි පේලිය හතරවෙනි තට්ටුවේ ඒක ඔක්කොම හැම එකක්ම තියෙනවා පිළිවෙල. ගෙදර ඒක ගෙදර ජරමාරය කියලා දෙන්න. ඒ කියන්නේ ගෙදර ෆයිල් ටික. ඔව් ගෙදර ෆයිල්. ඒ ෆයිල් වල නම් ඒක නම් කාර් එකේදී මයිකා මයි පැත්තට. කාර් එක. ඒතර ඒක කාර් එකේ තියෙන අරම ඔක්කොම ඒ ඒ ෆයිල් එකේ තියෙන. මයික් පෙට්ටියට ගහලා දෙන මයික් ටයිසන්. මයික් ටයිසන් කියන්නේ. ඒ කියන්නේ අර විනෝදයත් ඒ දේවල් එක්ක මේක ඒ කියන්නේ දැන් සමහරට එහෙම නමක් තියෙනකොට ඒක ටෙන්ෂන් වෙන්නේ නැහැ. නැත්නම් විලක් ගෙවනවා කියන එක ටෙන්ෂන් එක ගන්නෙ නේද? ඒ ටෙන්ෂන් ගන්නේ නැතුව ඒ දේවල් කරන්නේ ඒක හරි අපූර්වයි. ඉතින් මේ මේවගේ චරිතවලින් කොච්චර දේවල් ඉගෙන ගන්න තියනවද? එයාගේ ගේ ගහද්දේවද මෙතන ගේ තියෙන ගොඩක් දැකලා නැහැ. මෙතන හැවත්ත තියෙන. ඔය ගේ ගහන්න වෙනම තිබ්බා. ගේ ගහන එක ඒකට නමක් මොකක්ද දාලා තිබ්බා ෆයිල් එකක්. ගේ ගහලා වෙද්දී සතේට කියන මේ ගෙදරට මට මෙන්න මේ ගාන වේදන් වුණ එක සතේට කියලා කියන ඔක්කොම හැම බිලක්ම ඒක තියෙනවා. හරි. අපි තව ගීතයකට යමු. මේ ගීතය ගැන චුට්ටක් කතා කරලා ඊට පස්සේ අපි මේ ඔව් මේ ගීතේ ඉතින් ඇත්තටම මේ තාත්තා මම ඉස්සෙල්ලා කිව්වා තාත්තා මට අඳපු ටොක්ක කියලා තමයි මේ ගීතේ කියවෙන්නේ මොකද සර තාත්තා කෙනෙක් අපේ තාත්තා කොටකුණු මේ මම කිව්වා ගොඩාක් මේ ටොක් වලට වඩා හොඳට අපේ අපිට ඉතින් ළඟ හිටවම් අපේ බාප්පලාගේ මහප්පලාගේ ළමයින්ටත් ගහලා දෙනවා ඔක්කොම ඒ කාලේ හැටි මං හිතේ ඒ කාලේ තාත්තලා තමාගේ පුතුන් විතරක් නේ ඔක්කොමලට ගහන අතලට ඉන්න ඔක්කොමලට ගහන ඉතරයි ඉතින් අපේ තාත්තා මේවා කරලා තියෙනවා ඉතින් මේක ඇත්තටම මුලින්ම එම්.එස්. ප්‍රාන්දු තමයි මේ ගීතය ගෙනාවේ අපිට ගෙනා දුන්නේ මේක කරන්න කියලා ගෙනල්ලා දුන්නා. ඒතකොට සොන්ලා දැක්ක සොන්ලා කැමතුණා මේ සින්දුව. සොන්ලා කැමතිලා මෙසෙන් ඇහුවා මෙසේ මේක මන් තියාගන්නද කියලා. එම්මසේ ඕක තියාගන්න. මම හිතන්නේ 1970 ගණන් වලට 80 ගණන් 80 මුල භාගයේ දීපු සින්දුවක්. හැබැයි යාගේ වර්සස් අපිට සෙට් උන්නේ යාගේ තිබ්බේ එක එක වෙන වෙනම තිබ්බේ. ඒ වර්සස් ඊට චන්ද්‍රදාස ෆර්නැන්ඩෝ තමයි ලිව්වේ ඔක්කොම වර්සස් ටික ලියලා. මම හිතන්නේ කැලුම් ස්ට්‍රීම් අලුත් මම හිතන්නේ ලයින් එකක්ද දෙකක්ද මම පොඩ්ඩක් ලිව්වා ඒ සින්දුවේ. චන්ද්‍රදාස ෆර්නැන්ඩෝ කැලීම තමයි සින්දුව ලියුවේ. වැඩිම ලියුවේ චන්ද්‍රදාස ෆර්නැන්ඩෝ. හැබැයි එම්.එස්. ගේ තමයි සින්දුවේ බීජේ එම්.එස්. ෆර්නැන්ඩෝගේ. අනසන තමයි මේ බීජේ. දුෂාන් වෙනස් කළා කොහොමද කිව්වේ? නෑ සුනිල්ලා හැමදාම මේ එයාගේ අවස්ථා කීපයක් තියෙනවා ස්ටේජ් එකට හරියන විදියට වෙනස් කරන. ඕක දවසක් තාත්තා සින්දුව සිං කර කරද්දී ලයිට් වල ඒ වගේ මෙහෙම මේ ෆයර් මේ වගේක් ගහනවා මේ ඉස්සරහින්. ඉතින් මමත් බැලුවා එයාලා දිහා දැන් සුනිල්ලා පිච්චෙන්ඩෝ වගේ දැන් ළඟ වෙන. එයා එදාමට පෙනුනේ ඔබ වහතුරෙක් වාගේ තාත්තේ මුන් ටික එකතු වෙලා මාව පුච්චනවා තාත්තේ. ඉතින් එතනින් පස්සේ ඒක ෆයර් ටික ගෑවේ නෑ. අපි ගායනා කරමු. රයිට්. තාත්තා මට ඇනපු ඩොක්ක දවාලේ තරු පෙනුණා. ඒ අරමු සත්තන් වලට කන් දෙක මගේ පිරුණා. එදාමට පෙනුනේ ඔබ වහතුරෙක් වාගේ තාත්තේ අද මට පෙනෙන්නේ දෙවියන් වාගේ තාත්තේ එදා මට පෙනුනේ ඔබ වහතුරෙක් වාගේ තාත්තේ අද මට පෙනෙන්නේ ඔබ දෙවියන් වාගේ තාත්තේ. ගෞරවය උපයන්නට ඕන දෙයක්. ඒ උපයන ගෞරවය රැකගන්නට ඕන දෙයක්. අපි ගෞරවය උපයපු ඒ උපයන ගෞරවය අදටත් රැකගෙන ඉන්න මම හිතන්නේ මේ ලාංකීය සංගීත ශාස්ත්‍රය කවදා හරි දවසක මේ දිරණතරදී පවතින තාක්කල් ඒ රඳවාගෙන නමත් තමයි සුනිල් පෙරේරා. ඒ නිසාම අපි තාමත්ම ආදරයෙන් ගෞරවයෙන් සෙනෙහසෙන් අර හදවතේ ගැඹුරුම රසකාමී තැනකින් ඉපදෙනේ ගෞරවය සමගින් අපි අද දවසේදී මේ කතා බහ මේ විදිහට කරගෙන යන්නේ. රංගය කතා කරේ නැහෙනි. නේද? දැන් ඒක නිසා ඔයාගේ මතකය මේ අවදි කරන්න වෙන පැත්තක හිටියේ කොහේ හරි. ඔව් කියලා ඔයාලා පටන් ගත්තා ඒ නිසා. සුනිල් අයියා ඇත්තටම සුනිල්ලා මට ළඟින් ආශ්‍රය කරන්න හම්බුනේ නැහැ සුනිල් අයියාව. නමුත් ඔහු කරපු දේවල් නිසා එකැන ඔහු මේ සංගීත ශ්‍රේෂ්ඨයට සහ වෙනස් ශ්‍රේෂ්ඨවලට කරලා තියෙන දේ හින්දා මේ කණ්ඩාම් සංගීතයේ කෙලවරටම ඔහුගේ අනසක සහ මේ ජිප්සීස් සංගීත කණ්ඩායමේ ඒ ප්‍රබලත්වය විහිදිලා තියෙනවා. ඒ අනුව කෙලවරේ ඉන්න සංගීත ශිල්පියට වුණත් පාරක් හදලා දීලා තියෙනවා ඉස්සරහට එන්න හරි විදිහට. ඉතින් ඒකට ගොඩක් ස්තුතිවන්ත වෙනවා සුනිල් අයියට සහ ජිප්සීස් සංගීත කණ්ඩායමට. මොකද මමත් තාම මාස 10ක් වගේ මේ සංගීත කණ්ඩායමත් එක්ක එකතු වෙලා වැඩ කටයුතු කරා යන්නේ. ඉතින් පියල් අයියාගේත් මේ දුෂන් අයියාගේත් මේ හැම ශිල්පියෙක්ම සහයෝගය මටත් ඒ විදිහටම ලැබෙනවා. ඉතින් මම හිතනවා සුනිල් අයියාගේ අඩුපාඩුව මට දැනෙන්නේ නැහැ මොවුන් සමග සිටිද්දී. ඉතින් මම සෑහෙන අනික වාසනාවන්තයි සහ නිහතමානීව ආඩම්බර වෙනවා මොවුන් සමග වැඩ කටයුතු කිරීම සම්බන්ධයෙන්. දැන් මේ ප්‍රශ්නේ මම අහන්නම් පොදුවේ අහන්නම්. මොකද හැමෝටම එකතු වෙලා උත්තර දෙන්න පුළුවන් නිසා. දැන් සුනිල් පෙරේරා මහත්මයා කියලා කියන්නේ මේ යම් යම් කාලවල මේ රටේ පවතින දේශපාලන වාතාවරණය වෙන්න පුළුවන්, යම් සමාජ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඒ සමාජ ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් කතා කරන්න කැමති නැති, කතා කරොත් මට අපකීර්තියක් වෙයිද කියලා හිතන එහෙම මාතෘකා. කිසි බයක් නැතුව තමුන්ගේ අදහස නොපැකිලිව කියන කෙනෙක්නේ නේද? ඒකට එන පස්සේ කාලේ කියන ප්‍රතිචාර මොකක්ද කියන එක තමයි හිතන්නේ නෑ. මං නිවැරදි කියලා හිතන දේ. දැන් මෙහෙම ප්‍රකාශ කරලා ඇවිල්ලා ඒක ගැන මොන වගේ මතයක් දරන්නේ? අයියෝ මම මෙහෙම දෙයක් කිව්වා. අපරාධ මේක කිව්වේ. එහෙම කියනොද නෑ. මම කියන්න ඕනේ දේ කිව්වා. මම ඍජුව මෙතන හිටගෙන ඉන්නවා. කොහොමද මේ ප්‍රතිචාරය පසුව? මං හිතන්නේ සමීපීව හැටියට ඔයගොල්ලොත් එක කතා කරනවා ඇති. ඔයා සුල්ලා කිසි කාදාකත් එහෙම රිග්‍රෙට් කරේ නෑ. සමහර වෙලාවට එයා පොඩ්ඩක් රිග්‍රෙට් කරන්න පුළුවන්. මම මම අර බලන්න මොන මගුලකටද අරක කිව්වේ කියලා කියලා මම එහෙම කියන හිටපුවා. එහෙම කිව්වම ආයෙක කියන්න තිබුණේ නැහැ නේද? අරක මේක එහෙම කියනවා. හැබැයි ජෙනරලි එයාට කියන්න තියෙන දේ එයා කියනවා. මම මෙලෝ මිනිහෙක්ට බය නැහැ, දේශපාලකඥයෝ කියන එකලට කොහෙත්ම බය නැහැ. එයා කියනවා එයා කිය ඕන එක්කෙනෙක්ට කියනකොට දේශපාලකඥය එයාට තිත්තයි. දේශපාලකඥයෝ හිටපුවම ආම වෙඩින්ග්ස් වලට එයා ගිහලා පිටිපස්සටලා ඉන්නවා. ඒ දේශපාලකඥය යනකම් ඒ තරම් එයාට අප්‍රියයි දේශපාලකඥ කට්ටියව. ඒක නිසා යා පොඩ්ඩක් ස්ටේජ් එකට ඔකට එන්නේ නැහැ. උන් ඉන්නකම් උන් යනකම් එන්නේ නැහැ. ඔව් අපිට සින්දු ගෑනට කියලා අපිට සින්දු ගෑනට පස්සටලා එනවා. මම යනකම් මම එන්නේ නැහැ කියලා සුල්ලා ඉන්න පස්ස කරලා. මොකද සුල්ලා එච්චරටම අප්‍රියයි. මොකද මුන් රට කාලා විනාශ කරලා ඉන්න කට්ටියක් කියලා. ඉතින් සුල්ලාට එච්චරටම අප්‍රියයි. කිසි දෙයකට බය නැහැ. කවදාකවත් කියන්න තියෙන්නේ ඕන තැනක කියනවා. වෙන සංගීත කණ්ඩායම් වලට සාපේක්ෂව දැන් සුනිල්ලා නැති වෙච්ච වෙලේ රටම කම්පා වුණා. හොඳ කිව්වා. දැන් අරගලේ වෙලේදී කිව්වා අද ඉන්න තිබ්බ කියලා කිව්වා. ඔය කිසිම එකක් නෑ. එයා ඒ දේවල් කෙලින් කතා කරන කාලේ ඇත්තට අපිට බෑන්ඩ් එකට පාව වැඩ අඩු වෙච්ච අවස්ථා තිබ්බා. එහෙම තිබ්බා කියලා එයා එයාගේ දේ නවත්ුවේ නෑ. නෑ මට මැරෙන්න ඕන මේවා ටික කියලා තමයි තන තිබ්බේ. දැන් ඔය අද වර්ණනා කරන අය එදා වෙඩින් ප්ලෑනර්ස්ලා පවා බෑන්ඩ් එක සුනිල්ලා මේවා කියනවා මේවා කියන. ඉතින් අපිට වෙඩින් ප්ලෑනර්ස්ලා අදාළත් නෑ, කෝඩිනේටර්ස්ලා අදාළත් නෑ. ජිප්සීස් හැමතිස්සෙම ප්ලේ කරේ ඩිරෙක්ට් තියෙන රික්වෙස්ට් මත, මිනිස්සුන්ගේ රික්වෙස්ට් මත. ඒ නිසා වෙඩින් ප්ලෑනර්ස්ලාගෙන් ජීවත් වෙන බෑන්ඩ් ඇති. නමුත් සුනිල්ලා ඒවලට බය වුණේ නැහැ. ඒ කියන්නේ කොයි වෙලාවකවත් වෙඩින් එකදී අපිව තෝරගන්නේ සුනිල්ලා අයියා කියන වචන මත නම් අපි ඒවලට ගියෙත් නැහැ ඇත්තට. ඉතින් ඒව වුණත් එයා කියන්න ඕන දේ කිව්වා. සුනිල්ලාට Facebook එක කොච්චර මිනිස්සු බැනලා තියෙනවද? අපි හුඟක් මිනිස්සු Facebook එකේ හොඳ වෙලාවට අපි ගිහින් පෙන්නනවා. එයා Facebook නෑ හොඳ වෙලාවට. බලන්නේ නැහැ. ඒක නිසා දන්නේ නැහැ. එයා හැබැයි යාළුවා සෑහෙන Facebook වල ඉස්සර බලනවා. මොකද සමහර මේ අර ඇත්ත තිත්තයිනේ. ඇත්ත තිත්තයි. ඇත්ත තිත්තට අපේ මිනිස්සු කැමති නැහැ. සුනිල්ලා හැමතිස්සම කියන්නේ දේශපාලන හොරුක උන්දන්න උන් හොරු කියලා. හැබැයි උන් කැමති නෑ ඒක කියනවට. හැබැයි අර දේශපාලන නිසා ජීවත් වෙන අයත් සුනිල් එක්ක තරහයි. මොකද එයාලා බිස්නස් නැති වෙන්නේ. එහෙම බිස්නස් කාරයෝ ගොඩක් අපිට කැමති නෑ. කියන්න තියෙන දේ කෙලින්ම කියන්න. අපි අනන්තවත් දැකලා තියෙනවා. දැන් සමහර අපිටම කැමති සුනිල්ලාටම කැමති අය වෙඩින් වලට බුක් කරාම එනවා සමහරවට රටේ එන ලොක්කෝ ටික ආපම සුනිල්ලා මේ වෙලේදී මුකුත් කියන්න එපා කියනවා. නෑ නෑ මුකුත් කියන්නේ සුනිල්ලා කියන්න පුළුවන්. මොකද එයා බය නැහැ අනිත් බුකින්ග්ස් නැති වෙනවා කියලා. එයා බය නැහැ. එයා කවදාවත් මේ බෑන්ඩ් එකේ බුකින්ග්ස් නැති වෙයි මේක කියලා එහෙම ඒකට කොහෙත්ම බය නැහැ. බෑන්ඩ් එක මම කියන්න තියෙන දේ කියනවා. දැන් අද මිනිස්සු ඇප්‍රීෂিয়েට් කරනවා කියපු දේ. අද එදා කියපු දේවල් අද දානවා අර මේ අපි කියනවා මෙයා කියපු දේ බලන්න 100ක් ඇත්තනේ කියලා. මොකද ඉතින් එදා කියපු දේ බය නැතුව කිව්වා කියන තියෙනවා. එයාගේ සොන්ග්ස් එකක් තියෙන එක. ඒක තියෙනනේ. එයා කියන හැම සොන්ග් එකකම මීනින්ග් එකක් තියෙනවා. ඇත්ත කියලා තියෙන්නේ. බොරු නෙමෙයි. එක දවසක් අයිෂෝ එකේ මට මතකයි මුළු පාර්ලිමේන්තු එකේම සෙට් එකම ඉන්නවා ඉස්සරහා පේලි දෙකේ. ඒකේ කියන අන්තිම වෙලේ රටත් කාලා ගමත් කාලා බලන් ඉන්නේ ඇයි කියලා මම පෙන්නනවා. ඊට පස්සේ කියනවා කොහොම හරි කවන්න බලාගෙන හරි ඉන්නවා. ගොඩක් අය නැගිටලා ගියා අන්තිමට. මං හිතන්නේ එයාට පර්සනලි මං හිතන දේ එයාට බයක් තියෙන්නේ නැති ඕනම කෙනෙක්ට බයක් තියෙනවා. ඒ වුණාට මං හිතන්නේ එයා ඒව කරේ එයාගේ මියුසික් and ඔක්කොම හරහා ඒක කවදා හරි ට්‍රුත් එකක් වෙයි කියලා හිතාගෙන. ඒක කවදා හරි මොන හරි මිනිස්සු ඒක අහයි කියලා හිතාගෙන තමයි ඒක කිව්වේ. කොච්චර සමහරකට හර්ට් වුණා මිනිස්සු කියන ඒවා ගැන. මං හිතන්නේ අපි හියුස්ටන් වල ප්ලේ කරනකොට අර ඉෂුව එකක් තියේදී පොඩ්ඩක් එයාට දුක හිතුණා ඒක ගැන. බට් මං හිතන්නේ එයා කොහොමදත් නැව ගිලුණත් බෑන්ඩ් ෂූන් එකේ ඉන්නේ එයා. ඉතින් ඒක තමයි මං හිතන්නේ. අයිය කොන්තස් සහ ශක්තිමත් හිතක් තියෙන්න ඕනේ. එයාට තිබුණා ඒක දරා ගන්න. මේ සුනිල් පෙරේරා කියන්නේ අන්න ඒ වගේ චරිතයක්. මේ දේවල් කියලා කොන්ද කෙලින් තියාගෙන මගේ බෑන්ඩ් එකට වැඩ නැති වුණත් මට මේ කොල්ලෝ ටික බලාගෙන ඉන්න පුළුවන් අපේ හැඟීම තිබුණා. නමුත් ඒක අපි තසතුටු වුණේ නැහැ. මොකද ඊට වැඩිය සතුටුයි යා එක තැනකට ඒ විදිහට යන්න ලැබීම ගැන ගෞරවන්න. මොකද සමහරවිට බොරු ප්‍රචාරත් කරනවා. ඒ හියුස්ටන් වල තිබ්බ ෂෝ එකේ වලියක් ගියා කාපාකේගේ. මෙහි ගොසිප් channel වල යනවා සුනිල්ලාට ගැහුවා කියලා. ඒක අපිට අදාළ නැති ෆයිට් එකක්. අපි ඉතින් කොහොමදත් පොඩ්ඩක් මම දන්නේ ඒ වගේ තැනකට ඇවිල්ලා සුනිල් පෙරේරා වගේ කෙනෙක් ගියා කියනකොට මිනිස්සු ෆයිට් නෑ. ලංකාවේ අර ගොඩක් මිනිස්සු දේශපාලනයට ගැතිනේ. ඒක අපි මේ අත් විඳින්නේ ඒ ප්‍රතිවිපාක. ඉතින් එයා ගැති වුණ නෑ ඒකට. දැන් එතකම කමලගෙන් තහන්න ඕනේ දැන්. සමහර වෙලාවට කෙනෙක් හරි ඉහළට යනකොට තමුන් ගොඩක් ඉහළයි කියලා හිතාගෙන ඉන්නකොට සමහර පහළ ඉන්න කට්ටිය කියන දේවල් අහන්නේ නෑ. අහන්න හිතෙන්නේත් නෑ. මම හරි කියන මතයෙන් ඉන්නේ. හැබැයි සුනිල්ලා කවදාකවත් එහෙම හිටියේ නෑ නේද? හැමෝම කියන දේවල් ඇහුවා, ඒ අදහස් වලට ගරු කරා, ඒ අදහස් එක්ක ඒකාබද්ධ වෙලා බොහෝ දේවල් සාකච්ඡා කරලා වැඩ කටයුතු කරා. ඔව්. කියන්නේ සුනිල්ලාගේ තිබුණා ඒ කාලේ ඉඳලම කියන්නේ සුනිල්ලා හොඳ ගිටාරිස් කෙනෙක්. පොද මේ මම පොඩි කාලේ අපි මම දන්නේ සුනිල්ලාව 73 74 බෑන්ඩ් එකම දන්නේ. ඒ කාලේ ඉඳලා. ඉතින් අපි ප්ලේ කරාට අපි කවුරුත් ස්කේල් එකක් දන්නේ අපි නිකන් ගහනවා. ඉතින් සුනිල්ලා දැන් මට ප්‍රශ්න ගිටාර් ස්කේල් එක කියන්නේ. ඒ කියන්නේ හැමතිස්සම කාට හරි දෙයක් දෙන්න පුළුවන් නම් ඒක දීලා තියෙනවා. මට ගිටාර් එක දීලා මම ෆස්ට් ගිටාර් එක මගේ හැදුවේ සුනිල්ලා ගිටාර් එක මම තියලා. ඒ වගේම ගොඩාක් මියුසිෂන්ස් ලට එයා හරියට හෙල්ප් කරලා තියෙනවා යම්ක් ඒවා. එයා හිතේ තියෙන මේක මට විතරයි. එහෙම නැහැ. එයාට කිසිම ආගම ಜಾති ભેද කිසිදයක් තිබ්බේ නැහැ. එයාට තිබුණේ හරි එක දෙයක් අපි හැමෝම එක වගේ කියන එක තමයි. ඒක තමයි යට තිබුණේ මේක. ලා අනිත් අයගේ අදහස් ගන්නවා කියන එක බෑන්ඩ් එක ඇතුලේ තිබ්බ හැබැයි නිර්මාණවලදී ඒක පියල්ලා ගැතෙන සල්ලා ගැත් එයාට ඕන දේ තමයි කරන්නේ. ඒ කියන්නේ තිබ්බා එහෙම හොඳට ඉවර කරලා ඉවරලා ඒක පියල්ලා ගැත් තියෙන මේ දුෂාන් අරක හරියන්නේ නැහැ නේද කියලා ඒක නැත්තම් අර ලයින් එක හරියන්නේ නැහැ කියලා එයාට ඕන දේ තමයි නිර්මාණවලදී කරන්නේ. ඒ නිසා තමයි ඒවා සාර්ථක වෙලා තියෙන්නේ. මොකද මම ජොයින් වෙච්ච කාලේ මම වෙස්ටර්න් ෆීල්ඩ් එකේ හිටියේ. ඉතින් මම ජොයින් වෙච්ච කාලේ මම ඊට පස්සේ කිව්වා නෑ ඔයාට එන විදිහකට ගහන්න බලන්න. මටත් වන පොඩ්ඩක් වෙනසක් ඉතින් අපි සමහරක් සෝන්ග් මම ජයසි පැත්තට බාර අපි ඒ වගේ පොඩක් arrange කරලා ගැහුවා සමහරක් සෝන්ග්. ඉතින් එයාගේ ආසය සමහරක් අපි කවදාකවත් එයා ස්ටේජ් එකේ මොකක් හරි වැරදුනත් කවදාකවත් කිසි දෙයක් කියන්නේ නැති කෙනෙක්. ඊනා වෙලා ඔක්කොම කරලා දැන් සමහරකට වැරදුනම සමහරකට තද වෙනවනේ. ඔව්. එයාට එහෙම කවදාකවත් නැහැ. වැරදුනත් එයා ලස්සනට හිනා වේකනේ. ඒක ඔක්කොම එකකට කවුරුත් දන්නේ නැහැ මොකද උනේ කියලා වැඩ යනවා. එයා ආසය අලුත් දේවල් දාන්න හැබැයි අන්තිමට දුෂාන් කිව්වා කිව්වා තමගේ දේවල් තරහ යනවද සාමාන්‍යයෙන්? ඇත දරහකට අපි තාතක දර අනු හයට කලින් බෑන්ඩ කියවන කරන පිට ඉති හමක හම මාකරස මෙවනොත්තම හොදර කියෙන් තියන කැන්ති අවස්ථාව තියෙනවා. දැන් මේ තාත්තා ජිප්සිස් හදනකොට නිකම්ම දැම් බඩුටික ගෙනල්ල දීලා බල මේක ගාගෙන මියසික් කරන්න කියලකි වෙන හැනි හැමෝම සංගීතය ඉගෙන ගන්නට කටහට ඉගෙනගන්න ඩෑව මිසුල් පෙන මහත්ම ඇතෙමයි නේද? වින්ස්ටන් ජයවර්ධන, ජෝර්ජ් ෆර්ඩිනන්ඩ් තමයි ක්ලසිකල් ගිටාරිස් කෙනෙක්. වින්ස්ටන් ජයවර්ධන සුනිල්ලාට ගලා ගන්න ඉගන්නේ. ඉස්සෙල්ලාම ඒ ක්ලසිකල් ගිටාර් පාත් ගොඩක් ගැහුවේ. මෙක්සිකන් රෝස් කියලා සින්දුවක් තිබ්බා. ඒක තමයි සුනිල්ලා ඉස්සෙල්ලාම ඉන්ස්ට්‍රුමන්ට් එකක් හැටියට ඉගෙන ගත්තේ. හැම තැනම ඕක ගිහිල්ලා ගහනවා. ඉස්සෙල්ලා හොඳටම ගැහුවා. ලේසි සින්දුවකුත් තමයි ඒකට අමාරු සින්දුවක්. එතකොට ඒ විතරක් නෙවෙයි වොයිස් ට්‍රේනින් වලට දැම්මා. මේරියන් රොබර්ට්ස් ළඟට දැම්මා. ලයිලි කොල්ඩ්රිජ් ළඟට දෙන්න ළඟට දැම්මා. මේරියන් රොබර්ට්ස් එක තමයි ඉස්සෙල්ලාම පටන් ගත්තේ. ඉතින් ලයිලි කොල්ඩ්රිජ් එක වොයිස් ට්‍රේනින් වලට ගියා. ඉතින් හැම කරන්න තියෙන හැම දෙයක්ම කෙරුවා. ඉතින් ඒ කියන්නේ ඊට පස්සේ ඒ විජය කොරලා කොමල්ම අපේ ගෙදරට ආවා. සුනිල්ලාට කතා කරන්න ඉගෙන ස්ටේජ් එක සුනිල්ලා ඉස්සෙල්ලා කතා කරන්න දන්නේ නැහැ. ස්ටේජ් එක මොනවා කියා ගන්නද කියලා දන්නේ නැහැ. ඉතින් ඒ විජය කොරේ තමයි ඉස්සෙල්ලාම කිව්වේ නෑ මෙහෙම කියන්න සුනිල්ලා මොකද සුනිල්ලාට ලයින් එකෙන් ලයින් එක සින්දුවකට පස්සේ මෙන්න මෙහෙම ගියා මේ සින්දුවට මෙහෙම ගියා මේ ඔක්කොම තිබ්බා සුනිල්ලා කොලේ තිබ්බා මේ ළඟකදී වෙන කනොත් ඒ විජය කොරලා ලියලා දීපේ කොලේ. ඉතින් ඒ වගේ ගොඩක් අය ට්‍රේනින් තාත්තා ගොඩක් ට්‍රේනින් දේවල් කරා. ඉතින් මොකද තාත්තා ඇවිල්ලා අනිතර මාකටිං එක්කෙනෙක් එයා දන්නවා ඔය ඔක්කොම හරියට කොහොමද කරන්නේ. එයාත් ඇවිල්ලා අර කිසි දෙයක් අතාරින්න සුනිල්ලාම තමයි තාත්තත් ඇවිල්ලා. සුනිල්ලාම තමයි. බහයි කිව්වොත් කවුරු හරි එක්කෙනෙක් ඒක කරනවාම තමයි සුනිල්ලාත් ඒ වගේ. ඉතින් මේ මං හිතන්නේ මේ ඒක නිසා තමයි සාර්ථකත්වය තියෙන්නේ. ඒ හැමතිස්සෙම තියෙන අදිෂ්ඨානය නිසා. දැන් මේ අපි කතා කරේ නැත්නම් හරි අඩුවන්නේ. දැන් බැටන් පොල් අතර ගත්ත කෙනා ගැන නේද පියල්ලා අයියා? දැන් මේ බෑන්ඩ් එක දැන් මේ ඔක්කොම දැන් මේ ප්‍රශ්න ගොඩක් එද්දි අවසානයේදී මේ අපි අර නොසිතූ මොහොතකනේ අපේ සුනිල් පෙරේරා මහත්මයා සමුගත්තේ. එතකොට මේක කවුරුත් මරණයක් කවුරුත් ඉතින් කොහොමදත් මේ බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයි. හැබැයි මේ වගේ දෙයක් මේ වගේ කාලයක වෙනවා කියන එක කොහොමදත් බලාපොරොත්තු වෙන දෙයක් නෙමෙයිනේ. අනිත් එක මේ රටේ මුළු ලෝකෙම ව්‍යසනයක් තිබ්බ කාලයක්. දැන් කොහොමද ලීඩ් අපි හැමෝම එකතු වෙලා ඒ ගැන කතා කරන්න ඕනේ නේද? ඔව්. එළ කමලේ පටන් ගන්න. ඔව්. හැබැයි එයා අපිට ඔක්කොම කතාලා කරා බෑන්ඩ් සුනිල්ලා කියලා තියෙනවා බෑන්ඩ් එක නවත්තන්න එපා කරන්න ඕන කියලා. ඉතින් අපි ඔක්කොම කතාලා මෙයා ඒක අතට ගත්තා. අරගෙන මම කොහොම හරි ඒක කරා. තාමත් කරනවා. අපි පටන් ගද්දී බාහිර වටපිටාවේ හොඳ පැත්තක් තිබෙන්නේ නැහැ. හැමෝම බලාපොරොත්තු වෙන්නේ සුනිල් පෙරේරා මහත්මයාව රීප්ලේස් කරන්න කියන එක. ඒක කරන්න හොඳ නැති දෙයක් සා කරන්න බැරි දෙයක්. ආ එහෙම යෝජනාව ඒ. ඔව්. හැමෝම අහනවා ස්ටේජ් එකක් ආවා. I sing like Sunil. Can I come to the band? Are you taking another vocalist කියලා. ඒ කියන්නේ අපහාස කරනවා නෙමෙයි අයන්ට. ඒ කියන්නේ සුනිල් පෙරේරා මහත්මයාගේ ගැඹුරවත් නොදැන කතා කරන හිටියා. මම ඒ වගේ කියනවා එහෙම. එතකොට සමහර යෝජනා කරා අරයාගේ අහවල් වොයිස් එක දින නේද එයාගේ අහවල් කෙනාට එයාව ගන්නවා. ඉතින් එහෙම අවශ්‍යතාවක් අපිට ඇති වුණේ නැහැ. ඉතින් පියල් අයගේ ලීඩර්ෂිප් එකේ දැන් හොඳකම තමයි අතර අපි කියන දේ අහන එක. පළවෙනි සුනිලත් ඇහුවා. මේ නමුත් නලින්ව ගත්තෙත් කට්ටිය එකතු වෙලා ඒකයි මොකද අපිට ඕන උනේ බෑන්ඩ් එකක් හැටියට දැන් perform කරන්න. සුනිල්ලා ඉන්න වෙලේ බෑන්ඩ් එක ඉස්සරහට ආවේ නැහැ කියලා නෙමෙයි. නමුත් සුනිල්ලා ඉන්න වෙලේ සුනිල්ලාව තමයි ඉල්ලන්නේ අපිව නෙමෙයි. يعني යාගේ පර්සනැලිටි එක ඉස්පත් වෙනවා නේද? අනිවාර්යයෙන්ම එක දවසක් මට මතකයි වෙඩින් එකක් ගහද්දී පියල්ලා ඇත්ත ඉන්නවා. මේ සුනිල්ලා එන්න පරක්කු වුණා. ඇවිල්ලා අහනවා මනමාලිගේ තාත්තායිලා මේ Gypsies බුක් කරේ ඔයාලමද කියලා. මගෙන් ඇවිල්ලා ඇහුවේ. මේ පියල්ලාගෙන් අහන්නේ අපිට. ඒ කියන්නේ ඒක සුනිල්ලා තමයි Gypsies කියන්නේ. Gypsies කියන්නේ දෙක තමයි. සුනිල්ලා නැත්තම් Gypsies එකක් නෑ ඉතින්. අතට අපි ලොකු අභියෝගයක් බාරගත්තේ මොකද මුගක් ඒගොල්ලන් හිත මටත් පොඩි බයක් තිබ්බ බොරු කියන්න ඕනේ නැහැ මේක සුන්ලේ නැතුව අපි කොහොමද මේක කරගෙන යන්නේ කියලා. ඉතින් නමුත් මම හිතන්නේ ඉතින් අපිට කොහොම හරි මොකද මේ දක්ෂතාව තියෙන ඉන්නවනේ මොනික් කවුඩ් එකට කතා කරන්න සින් කරනවා නලින්න බලා පියල්ලාට බලන්න කමල්ලා ඉතින් මේ එක්ස්පීරියන්ස් තියෙන ලාල්ලා අහිංසක පැත්තට හඳුන්වන්න කරනවා. කෙසේ හෝ අර කට්ටියකම එකමුතුව තමයි අන්තිමට එකතු උනේ. ඉතින් ඒක දැන් අර සුනිල්ලා ඉද්දි හැංගිලා ඉන්න රටිය කට්ටිය ඉස්සරහට එන්න වෙලා තියෙනවා. ඒකට හොඳ ඉඩ දීලා තියෙනවා පියල්ලා. ඉතින් ඒක ලේසි අපිට බෑන්ඩ් එක කරන් යන්න. ආ ඔව් ඒක දැන් ඉතින් නලිනාගෙන් අහන්න. මං කිව්වා වගේ අර green light red light කියලා දීලා තියෙනවා. ඉතින් ඒක මං කෙටියෙන් කිව්වනම් ඒක තමයි කරලා තියෙන්නේ පියල්ලාට මට නම්. ආ ඒකද පීසිදුන මොකද තියෙන්නේ සයිම කට්ටලා. මට ඕන්න. ඊපන්. ඊපන් හරි. ඕ දැන් වෙන නම් තමන්ගේ සින්දුව තමන් කියනවා නේද කියන්නේ අනුන්ගේ සින්දුවන කොටිම කියනවා කියන එලිම පියල්ලා කියන මේක කැමතිද ඔකට ඊළඟ වර්ස් එක උන් කියන ඒ වර්ස් එක හදිසි මට ඔම්ම ඊට පස්සේ පර්මනන්ට් වෙනවා ඒ සින්දුව පොඩ්ඩක් කළා බලනවා මම කක් ගාලා මයික් එකේ දී අන්තිම මම තමයි කියන්නේ අන්න කිරිය ඉතින් ඒ වගේ තවත් ඒක මොන්ද ඔන්න පුද්ගලෙක් තමයි පියල්ලා කියනවා මම මේ ආවගමුත් නේ ප්‍රශ්නයක් මොකද මට මේ ආපු මේ ගොසිප් එකක් ඒක කියන්නේ ජිප්සීස් නතර කරන්න යනවා කියන කතාව මම ආපු ගම මේ පියල්ලාගෙන් අහුවේ එහෙම එකක් තියෙනවද කියලා. මොකද එහෙනම් මම මේ කතාව මෙතනම නතර කරන්න. අපි හිතමු YouTube ප්‍රෝග්‍රෑම් එකේ පියල්ලා කියන බලන්න සුනිල්ලා නැතුව මේක කරන්න අමාරුයි කියන වචනේ ගන්නවා හෙඩ්ලයින් එක. සුනිල්ලා නැතුව ජිප්සීස් ඉවරයි කියලා. මේක නතර කරන්න. ඔව් ඒක නිසා මේ ඒ අදහස තුන් හිතකවත් තියන්න එපා. මොකද ජිප්සීස් පවතින්නට ඕනේ. මොකද මේ ලාංකීය කණ්ඩායම් සංගීතයේ සලකුණ මෙතන නේද අයිකන් එක මෙතන. ඉතින් ඒක නිසා ඒක නතර කළා මේ තව සංගීතය ගැන කතා කරමු. පෙරලි පෙරලි නැවත පටන් ගන්න කියලා එයා මට කියයි. අනේ මට දැන් හදි අතට ඔච්චරයි. ඒ බලන්න තවත් ඉන්න ඇගේ ඇලි 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 පවසයි. ඇලි ඇලි ඒ බලන්න තවත් ඉන්න ඇගේ ඇලි 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 පවසයි. බජට් වර්ෂන් එක. ඔව් හයයි දුන්නේ. හයයි දුන්නේ. දැන් මේ දවස් ලොකුම බජට් නිසා පොඩ්ඩක් non stop. මදි නේද? ඉල්ලන විදියට ඒ සැපයීම කරන්න පුළුවන්. ස්තුතියි. ආයි සංගීත කණ්ඩායම. අපේ අපිට අද සංගීතය සැපේනවා. නේද? ඔව්. ඒකත් මතක් කරන්නට ඕනේ. ඔබගේ සංගීතයත් හරි මිහිරි. දැන් අපි කතා කරන්න ඕනේ දැන්. සුනිල් පෙරේරා මහත්මයාගේ නම තියෙනවා. ඒ නමත් එක්ක ජිප්සීස් කණ්ඩායම ඇඳිලා තියෙනවා. අද පියල් පෙරේරාගේ වගකීම බාරගෙන තියෙනවා. දැන් මේක අනාගතේ කොහොමද වෙන්නේ කියන එක. ඔව් නම් අනාගතෙත් එක්ක මම මේ වෙලේ අද ඇත්තටම කියන්න කියලා කිව්වේ මේ ඇත්තටම ජිප්සීස්ලාගේ සංගීත ජීවිතය අවුරුදු 50යි අපි එක කට්ටියකට බොහොම ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ කට්ටිය ගීත රචකයෝ. ඔව්. ඒ රචකයෝ නිසා තමයි ජිප්සීස්ලා අද මෙතන දුර ආවේ. දැන් උතන රචකෝ කියලා ගත්තාම චන්ද්‍රා දේවාදිත්‍ය තමයි මුලින්ම හිටියේ. ඊට පස්සේ හේමශ්‍රී හල්පිට, චන්ද්‍රදාස ෆෙර්නෑන්ඩෝ, ආනන්ද පද්මසිරි, අජන්ත රණසිංහ, එතකොට තව කවුද, එතකොට කරුම් ශ්‍රීමාල්ලා ඒගොල්ලෝ තමයි පොඩි සම්හාසන් දායක වෙලා. එතකොට W ජයසිරි, සැන්ටි, එතකොට ඔය ගොඩාක් කට්ටිය මේ දායක වෙලා තියෙනවා. හුඟක් ඒගොල්ලන්ගේ ඒ දායකත්වය නැත්තම් අපිට මම හිතන්නේ මෙච්චර සින්දු රසක් මෙහෙම සාර්ථකත්වයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ අතරේ මම ගොඩක් හුඟක් ඒගොල්ලන් ගැන මිනිස්සු දන්නවා ඇත්තටම. දැන් චන්ද්‍රදාස ෆර්නැන්ඩෝ ගැන හුඟක් ඒගොල්ලන් දන්නවා. මගේ ගී සුමානි චන්ද්‍රදාසත් එක්ක සින්දු ලිව්වා. අපි අන්තිම හරි ගොඩක් ලිව්වා ඇත්තටම මැක්සි ජයවීර. මට ගොඩක් මිනිස්සු ගිනි අඟුරු ගොඩේ අරම ගොඩක් ඔක්කොම සින්දු ලිව්වේ මැක්සි ජයවීර. එතකොට ඩැනියල් ගම්බගේ ලිව්වා. එතකොට මේ මම ඒ අතරින් හුඟක් ඒගොල්ලන් ගැන මිනිස්සු දන්නවා. එතකොට සැන්ටි ගැනත් ඔක්කොම දන්නවා. මේ කට්ටියම දන්නවා. චන්ද්‍රදාස ෆර්නැන්ඩෝ තමයි අන්තිමට හල්පිට ඔක්කොම දන්නවා. නමුත් දන්නේ නැති අපිට මුලදී ගොඩක් සින්දු ලියපු පුද්ගලයෙක් තමයි චන්ද්‍රා දේවදෙත්තිය කියලා. එයා තමයි ඔබදුට මුදුනේ ලිව්වේ. මට හිතේ කඳුලයි. ඔබ ළඟින් ඉන්නම්. අම්මා අම්මා. දැන වැරදි කරනවා. නෝනේ මගේ සුදු නෝනේ. එතකොට ඔය දැන් සින් කරපු දුන්නේ කිස්සේ ගංගේ පනිනවා. ඒ ඔක්කොම ලිව්වේ චන්ද්‍රා දේවදෙත්තිය. හා? මොකද? නාගවන්න. දුන්නේ කිස්සේ. නාගුරු දුන්නේ කිස්සේ චන්ද්‍රා දේවදෙත්තිය ලිව්වේ. ඉතින් මොකද එයා ගැන හුඟක් ඒගොල්ලන් දන්නේ නැහැ. නමුත් එයා ගොඩාක් සින්දු ලිව්වා. ඉතින් ඇත්තටම එයාව අපි මේ හුඟක් ඒගොල්ලන්ට මේ තේරුම් කළොත් ඔය දුන්න කිස් එකයි ගැන මට පොඩි කතාවක් තියෙනවා කියන්නේ. ඔය දුන්න කිස් එකයි අපේ තාත්තගේ අදහසක් තමයි ඇත්තටම ඔය දුන්න කිස් එක ගැන ලියන්න කියලා. අපේ තාත්තගේ අදහස තමයි මුලදී අපි සින්දු ඔක්කොම ඔය නෝනේ මස් දුන්නා ඔක්කොම අපේ තාත්තගේ අදහස්. ඒ තාත්තා තමයි චන්ද්‍රාව තියන ලියන්නේ. දුන්න කිස් එක දැන් ඔක 10ම ලිව්වා. 10ම ලිය තාත්තගේ චන්ද්‍රාට චන්ද්‍රා මේක හරියන්නේ නැහැ. මේකට දැන් ඕන මේ මොකක් හරි කෝරස් එකක් ඕන මේකේ මොන හරි ලියන්න කියලා. චන්ද්‍රදාත් ඉතින් කල්පනා කරලා ඔව් සර් මේක දැන් මොකක්ද කියලා මොකක් හරි ලියන්න ඕනේ. දැන් 10 මොකක් හරි කල්පනා කරලා බලන්න මේ දැන් මේ 10ක් දුන්නාට මම ඉතින් කෝරස් එකක් ඕන මේකට කියලා. චන්ද්‍රදාත් ඇවිල්ලා කොච්චර මොන ඒ කාලේ මිනිස්සුන්ලා තියෙනවා අපේ තාත්තගේ ගෙදර කොච්චර බොන්න තිබ්බත් එයාට ෂොට් එකක් ඕන වුණා. එයා යනවා අර හන්දියේ තියෙන පොඩි බාරකට යනවා කමල් ඉස්සර කමල්ලා ගහන ඔය බාරකට පොඩි කාය කමල්ලා ගහන ඒක අර ගන්න ඒ තාත්තා කොච්චර ගියත් නැතේ ඉඳගෙන ගන්න ඕන එකක් කියලා ඒක හරියන්නේ නැහැ. සර් පොඩ්ඩක් කියන්න මං ගිහිල්ලා එන්නම් කියලා මිනිහා නැගිටලා මෙහෙම යන්න යද්දිම තාත්තා කිව්වා මේ එපා යන්න චන්ද්‍ර දැන් මෙතන මේ සින්දුලිය ඉන්නවා කියලා අඩි 2යි ගියේ මිනිහා අන්තර හැරලා බිලා එපා යන්න තවත් දැන් ඔහොම තමයි කෝලස් එක හැදුනේ. තාත්තා එපා යන්න චන්ද්‍ර දැන් මෙහාට එනවා කියලා කියද්දී අඩි 2ක් ගිහලා හරි සර් වැඩේ. එපා යන්න තවත් එතන ඉඳගත්තා ඒ වෙලෙම ලිව්වා. ඒකට බලන්න මේ සමහර දේවල් හැදෙන්නේ නේද? ඒ කාලේ නෙමෙයි යන්නේ. ඉතින් අර දේවල් අපි මේ කාලේ පුදුම ඉක්මනට යන නිසා ජිප්සීස්ලාගේ අලුත් සින්දුව ඔව් අපි අලුතෙන්ම එකක් දැන් අපි රිලීස් කරා. ඒක නම් අත්‍තරම මේන් සොංග් එකක් මනේ මේ අපේ ඒක මේ කාලයට හරියන්න අපි මේ සුල්ලාගේ නමදාන පහරයක් වශයෙන් කරපු සින්දුවක්. නමුත් අපේ මේන් සොංග් එකක් එනවා ගාලු පාර කියලා. ඒක මම හිතන්නේ මේ මාසේ අන්තිමට වගේ අවුට් කරන්න දැන් බලාපොරොත්තු වෙන හැමතිස්සෙම එක දවස් එකකින් අර බාලකිරි දෝෂය වගේ ටිකට් එකක් කල් යනවා. ඉතින් කොහොමද දැන් හුඟක් හරි ඉවරලා තියෙන්නේ. ඉතින් ඒක තමයි සුනිල් සිං කරපු අවසාන ගීතය රෙකෝඩඩ් සොංග් එක. ඒක තමයි තියෙන්නේ සුනිල් වොයිස් එකත් ඔක්කොම තියෙනවා. ඉතින් අපි දැන් වීඩියෝ එක මේ කරගෙන යනවා. ඒක වීඩියෝ එක වෙන විදිහකට එන ඇනිමේෂන් ක්‍රමයට එන්නේ. ඉතින් මම හිතනවා මේක ගොඩක් දුරට මිනිස්සු කැමති එකක්. මොකද ඒකේ තියෙනවා ජිප්සි ස්ටයිල් එක කියලා තියෙනවා. ඒ සින්දේ ජිප්සිස් අර ස්ටයිල් එකේ සින්දේ තියෙනවා. ඉතින් ඒක රිලීස් කරාම අපි බලාපොරොත්තු වෙනවා ඒ සින්දුව ගොඩක් මිනිස්සු අතරට යයි කියන බලාපොරොත්තු අපේ තියෙනවා. අපි අර මේ උපහාර ගීතය සුනිල් කරපු එකේ මේ පොඩි කැලප සුනිල් අයියා යන්න ගියේ ඒ හින්දා තමන්ලා සුනිල් අයියේ ඔබ කලකිරිලද හිත රිදිලද අපිව දාලා ගියේ සුනිල් අයියේ ඔබ නැති පාඩුව මුළු රටටම දැනෙනවා අද දිනේ. වැඩසටහන අවසන් කරන්න වෙන මොකුත් කියන්න ඕනේ නැහැ. මම හිතන්නේ මේ ඒ ගීතය ඇති ඒ නිසා මම සුනිල් පෙරේරා මහත්මයා ගැන හරි එතුමාගේ වියෝව ගැන හරි එතුමාගේ අදහස් ගැන හරි කිසි දෙයක් කියන්නේ නැහැ. මම ඒ ගීතය උපයෝගී කරගන්නවා මේ වැඩසටහන අවසන් කරන්න. අද දවසේ සහභාගී වුණාට බොහොම ස්තුතියි හැම කෙනෙකුටම. ඉතාමත්ම හොඳ වැඩසටහනක් අපි කරා කියලා මම විශ්වාස කරනවා. එතුමාට ගෞරවයක් වෙන්න, එතුමාට උපහාරයක් වෙන්න. සුනිල් පෙරේරා කියන නම වාටත් ස්තුතියි. මේ ඉතිහාසය දැනගෙන ජිප්සීස් ගැන දැනගෙන වෙනටත් වැඩිය ප්‍රොෆෙෂනල් විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක ස්තුතියි. thank you. මම පොඩි දෙයක් මේ සුනිල් අයියා සින්දු අතන සුරේෂ් ඩිසිල්ලා කෙනෙක් කියන තමයි ඔක්කොම මෙලඩි එක යාගේ අදහස ඔක්කොම යාගේ තියා ගැනත් මේ මතක් කරන්න ඕන. මොකද යා තමයි කඳුලි තින් සමාවුනේ සින්දුවත් කරේ. ඉතින් මාත් ගොඩක් වැඩ කරනවා. ඉතින් යාගේ අදහසක් තමයි මේ සින්දු ලිවේ චන්ද්‍රදාස ෆර්නැන්ඩෝ. හැබැයි මෙලඩි එක ඔක්කොම යාගේ. තව එකක් sorry. අපි තෑන්ක් කරන්න ඕනේ අපේ ජිප්සීස් මියුසික් අහන මියුසික් රස විඳින අපේ ෆෑන්ස්ලා අවුරුදු 50ක් මේ බෑන්ඩ් එක ආවා. සුනිල් පෙරේරාට ගොඩක් ආදරයක් තිබ්බා එයාගේ මියුසික් ආපු කට්ටිය, අපේ ෂෝස් වලට ආපු කට්ටිය. ඉතින් මම හිතන්නේ අපි අවුරුද්දක්ම සුනිල් පෙරේරා නැතුව ආවෙත් ඒගොල්ලන්ගේ ලොකු සපෝට් එකක් නිසා. So thank you very much and අපි ඉස්සරහටත් අපේ සින්දු අහන්න, අපි වැවිලා බලන්න, කතා කරන්න, එන්ජොයි කරන්න. ප්‍රියන්ත විජේසිංහ මහත්මයාට ස්තුතියි කියන්නට ඕනේ නේද? ප්‍රියන්තත් මට කතා කරා මේ ප්‍රෝග්‍රෑම් එක ප්‍රියන්ත තමයි arrange කරේ ඇත්තටම. ඉතින් ප්‍රියන්තට බොහොම ස්තුතියි, සිරස නාලිකාවට බොහොම ස්තුතියි. ඉතින් අපි බලාපොරොත්තු වෙන මනිකියෝගේ ඇත්තට අපිට ඒ කාලේ මිනිස්සු හිටියාගෙන අද කාලේ අපි එන්කරේජ් කරන ඒගොල්ලන්ට අපි ගොඩාක් ස්තුතියක් වෙනවා. අද කාලේ ඔක්කොමලා කියන්නේ සුනිල් නැතුණාට ඔයගොල්ලෝ කොහොමද කරගෙන යන්න කියන මතේ ඒ වගේ ධෛර්ය දෙන කට්ටියට අපි ගොඩාක් ස්තුතියක් වෙනවා. අපිත් ප්‍රාර්ථනා කරන්නේ දී. මොකද මේ සමහර සලකුණු මැකෙන්න දෙන්න හොඳ නැහැ. මේ ජිප්සීස් කියන සලකුණත් සුනිල් පෙරේරා මහත්මයාගේ නම හැමදාම අපි අතර තියෙවි. ජිප්සීස් කියන නමත් හැමදාම තියෙන්න ඕනේ. පියල් පෙරේරා මහත්මයාට ඒ ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා වගේ මේ බෑන්ඩ් එකේ ඉන්න හැමෝටම තව බොහොම දුර ගමනක් ගිහිලා මේ සංගීතයට ගොඩක් දේවල් කරන්නට මේ වාසනාව, ශක්තිය, ධෛර්යය ඒ සියල්ලම ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. එතුමා කොහේ හරි ඉඳලා බලාගෙන ඇති අපි දිහා නේද? ඉතින් ඒ නිසාම අද බර්ත් ඩේ එක ඒ නිසා මේ වැඩසටහනින් සතුටු වේවි. ඔබට මග හැරුණු ටෙලිනාට්‍ය වැඩසටහන් නරඹන්න සිරස TV YouTube නාලිකාවට අදම පිවිසෙන්න. Subscribe කරන්න.